තම්බ සුමන තෙරුන් වහන්සේගේ කතාව සජ්ජනයන්ට වාසස්ථානයේ වූතුන් අනුරාධපුරයේහි ලෝකුරු වැඩෙහි දක්ෂ වූ ප්‍රකට කම්කරුවෙක් විය. අන්‍ය කම්කරුවෙක් එක් දිනක් මේ දක්ෂ ලෝකුරු වාට තෑගි වශයෙන් ගිතල් භාජනයක්ද ඇල්හාල් මුට්ටියක්ද ගෙනාවේ. ඒ දෙක භාරගත්තේ කම්කරුවා ආසන ශාලාවට ගොස් සංගික කොට ඒවා පූජා කළේ. ඒ භවයෙන් චුත වූ හෙතම ඒ ගමේ ධනවත් පවුලක පිද තරුණ බවට පත් විය. හෙතම තමාගේ හිසකෙස් පැසීම දැක සංවේගයට පත්ව සස්නෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් නමක් විය. ඉන්පසු 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සමග ආරණ්‍ය ගත විය. සීල සම්පන්න වූ අල්පේච්ඡ වූ අවවාදයෙන් අන්‍යයන් හික්මවන්නෙක් වූ ඒ තුරුන් වහන්සේ තම්බ සුමන ස්ථවිරයයි හෙළදිව ප්‍රකට විය. එක් භික්ෂාදානයක විපාක වශයෙන් වනවැසි දෙවියෝ 400-500 බැගෙනොත් ඒ තරුන් වහන්සේට උපස්ථාන සඳහා පැමිණෙති. එක් දිනක් ඒ තරුන් වහන්සේ ගමට පිටු පිණිස යන්නේ මද පින් නැති මන්දායුෂ්ක වූ හෙවත් ජීවත් වීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති ගොවියෙකු දුටුවේය. දැක ඔහුට අනුකම්පාවෙන් සඟල සිවුර පුරවාගෙන ඔහු ඉදිරියේ වැඩ සිටියේය. ඒ මිනිසා තෙරුන් වහන්සේ දැක සතුටු ඇවිත් වැඳ වස්ත්‍ර ජෝඩුවක් ගෙනවොත් වැඩ හිඳීම සඳහා දැමීය. තෙරුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණසේ ආසනයේ වැඩ හිඳගෙන ඔහු දුන් අඹ කැඳ වැළඳීය. ඒ කැඳ වළඳන කල්ලියේ මිනිසා අත්තක් කඩාගෙනවොත් තෙරුන් වහන්සේට අවුව වැළක්වීම සඳහා ඒ අල්වාගෙන සිටියේය. තෙරුන් වහන්සේ කැඳ වළඳා ගිය නොබෝ වේලාවකින් සර්පයෙකු විසින් දත්ත කරන ලදේ මිනිසා මිය ගියේය. එසේ මිය ගියේ මිනිසා දඹදිව සාතවාහන රජකුලයේ ඉපිද දර්ශනීය අඟපසඟින් යුත් සිත්කළු කුමාරයෙක් විය. ඉපදීමෙන් පසු පස්වැනි දිනයේහි ඔහු භික්ෂු සංඝයා වහන්සේට ආරාධනා කොට දන් දුන්නා. තම්බ සුමන තෙරුන් වහන්සේ එය දිවසින් දැක අහසින් ගොස් ඒ සංඝාරාමයට පිවිස සංඝ ස්ථවිර වී භික්ෂුන් වහන්සේ සමග ඒ රජකෙට ගොස් දන් වළඳා අනුමෝදනා කොට අවසන්හි මෙසේ කීය. මේ තෙමේ පෙර ජාතියේ මට හිඳීමට වස්ත්‍ර යුක්මයක් දුනි. මට අඹ කැඳක්ද දුන්නේ යයි මෙසා නොසතුටු වූ සිතති රජතෙමේ ස්වාමීනි. මේ මංගල අවස්ථාවේ කුමක්කේ නින්දා සහගත වචන කියන්න හොදේ ඇසීය. පරසිත් දන්නා තෙරුන් වහන්සේ රජතුමාගේ සිත නොසතුට වූ බව දැන පෙරජාති විස්තර කියාදී ඔහුගේ සිත පැහැදවීය. මහරජතුමනි, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත්ඵල ලබන්නේ නම් ඒ සර්වඥ ශාසනයෙහි පහදනු මැනවි. පහන් සිතති රජතුමා ඒ ධර්ම දේශනාව අසා එතනම හිඳගෙන ප්‍රථම ඵලය ලැබීය. සාත වාහන රජතුමාගේ పూర్ව කර්මයේද තෙරුන් වහන්සේගෙන් අසා දැනගෙන වැඩි වැඩියෙන් දානපතියෙක් වේ. රජුට මෙසේ දන්වා දහම් දෙසා ධර්ම ප්‍රීතිය ප්‍රිය කොට ඇති තෙරුන් වහන්සේ අහසින් හැරී ආවේය. සාත වාහන කුලයේ රජවරු 37 වූහ. එයින් 8 දෙනෙක් පුතත් ජනයෝ වූහ. සසු සියල්ලෝම මාර්ගඵල ලැබුවෝය.